එතුමා ඊයේ පෙරේද කියලා තිබුණා එතුමා අභියෝග වලට පය නැ ඕනෑම අභියෝගයක් විසඳන්න පුළුවන් කියලා මම ඉතාමත්ම අගය කරනවා මේ අදහස අපිට අපි නොහිතපු තරම් අභියෝග එන කාලයක් තමයි මේ ඉදිරියේ තියෙන්නේ මේ අලුත් රජය මහජනයාගේ අගෞරවයට කලකිරීමට ලක්කිරීම සඳහා කරන්න පුළුවන් සෑම කූටෝපක්‍රමයක්ම කරන එක ගැන මට කිසිම සැකයක් අන්න ඒ නිසා ඉතාම ප්‍රවේශමෙන් අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ අපි එතුමාට උපකාර කරන්න එතුමාව ආරක්ෂා කරගන්න ඕනේ කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා. පසුගිය කාලේ අපේ රටේ සමහර අය ගිසුම් ඇති කරගත්තේ අපිට පරාජය අනිත් අයට ජයග්‍රහණය ලැබෙන විදිහට. එම නෙමෙයි අපි ඕනෑම ගිවිසුමක් ඕනෑම රටක් එක්ක ඇති කරගන්නකොට අපිටත් ජයක් ඒගොල්ලන්ටත් යහපතක් වෙන විදිහ ගිවිසුම් ඇති කරගන්නවා නම් ඒක මේ රටේ යහපතක් වෙනවා අපේ ජනාධිපතිතුමාට ඒ අත්දැකීම තියෙනවා ඒ ශක්තිය තියෙනවා ඒ අනුව එතුමාට කටයුතු කරන්න ශක්තිය පුළුවන්කම ලැබේවා කියලත් මම මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සිංහල කියලා විශේෂ ભેදයක් ඇතුළු සියලුම මුස්ලිම් ජාතිකයන්ට ඒ වගේම ද්‍රවිඩ ජාතිකයන්ට හින්දු භක්තිකයන්ට ද්‍රවිඩ කතෝලිකයන්ට ඒ හැමදෙනාටම එකටම සැකක් බියක් නැතුව සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් ලංකාවක් රටක් බිහි වේවා ඒ බිහි කිරීමට අපේ නව ජනාධිපතිතුමාට පූර්ණ ශක්තිය හැකියාව ලැබේවා මේ අතර ජනාධිපතිතුමා පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේ වෙත ගොස් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේද බැහැදුටුවා. ජාතික විද්වත් භික්ෂු සංසදයේ ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. උරගාල බලන්න ජනතාවට ඕන කමක් නැහැ ඔබතුමා කරන්නේ මොනවද කියලා. ඔබතුමා ක්‍රියාවෙන් ඔප්පු කරමු කෙනෙක්. ඒ නිසා මහා සංඝරත්නය හැටියට අපි මේ වෙලාවේදී ඉදිරිපත් වෙලා එළියට ආවේ වෙන මොකුත් නිසා නෙමෙයි. මේ රටට දැවැන්ත නිවැරදි නායකත්වයක් ගොඩනගා ගත යුතුයි කියන මහා සංඝරත්නයේ හැඟීම නිසා. මේ රට හදන්න ඔබතුමා ගන්න වැඩපිළිවෙලට අපේ ශක්තිය උපරිමයෙන් ලබා දෙනවා. ඒත් එක්කම ඔබතුමාගෙන් බොහොම ආදරෙන් ඉල්ලා හිටිනවා. අපි මේ රට පුරාම යද්දි අපිට දැනෙච්ච දෙයක් තමයි ලොකු ඉල්ලීමක් තියෙන ජනතාවගෙන් උගතුන් වියතුන් තුන් කියලා කියන පොතේ පතේ උගත්තු කියන එක නෙමෙයි වැඩ කරන්න පුළුවන් මිනිස්සු රටට ආදරය ඇති මිනිස්සු හොරමරකම් නැති මිනිස්සු ටිකක් කොහොම හරි පාර්ලිමේන්තුවට ඇතුල් කරන්න කියලා. ඒ නිසා දිස්ත්‍රික්ක 25න් අපි අඩු ගානේ එක දිස්ත්‍රික්කයට එක කෙනෙක් ගානවත් හරි විදියට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් ඔබතුමා දාලා දෙනවා නම් ඒ වෙනුවෙන් අපි මේ මහා සංගරත්නය පෙනී ඉන්නවා. මොකද ඒක ඇත්තටම අවශ්‍ය කාරණාවක්. මොකද රටක් හැටියට ඒ සැබෑ පරිවර්තනයේ සිද්ධ කරන්න නම් ඒ වගේ පිරිසක් එකතු කරගන්න ඕනේ. මේ රට තරම් හදන්න පුළුවන් රටක් නැහැ. ඒ නිසා මේ රටේ තියෙන අර සංස්කෘතික ශිෂ්ටාචාර මූලයන් මත ගොඩනගාගෙන අපේ ක්‍රමයට ඔබතුමා හැමදාම කියන දේ තමයි අපි පිට රටවල් ආදර්ශයට අරගෙන නෙමෙයි අපේ බුදුදහමත් එක්ක ගොඩනැගිච්ච මේ සංස්කෘතික මූලයන් ආදර්ශයට අරගෙනයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසා ඒ තැනට අපි යන්න අවශ්‍ය වෙනවා.